න බික්හු දම්මානු දම්ම පටිපන්නෝ විහරති සාමීචි පටිපන්නු අනුධම්මචාරී සෝ තතාගතං සක්කරෝති ගරුකරෝති මානේති පූජේති පරමාය පූජාය පටිපත්ති පූජාය. මහිනිනිී යම් කෙනෙක් මාවපිදීමට කැමතිනන් මට සත්කාර කිරීමට කැමතිනම් ඒ සියලු සත්කාරයන්න අතර ප්‍රතිපත්ති පූජාව ප්‍රතිපත්තියෙන් ජීවිත සකසා ගැනීම උතුම්වන්නේය. ප්‍රතිපත්තියට මුල් තැන දෙමින් ජීවිතය සක්හසාගන්න මේ අවස්ථාවේදී. බුදුන් හැර වෙන පීටක් අපිට කොහන්ද. ධර්ම ධර්මයහැර වෙන මාවතක් අපිට කොහන්ද. සංගයාගේ ආශිර්වාදය හැර වෙන පිහිටක් කොයින්ද. ඔබේ හිත ඔබ කියනදේ නාසන තත්වයට පත්වෙලාද. ඔබේ සිත ඔබට අවනත නොවීද එහෙමනම් ධර්මයාශිරුවාදය බුදුරජාණන් වහන්සේගේ මග පෙන්වීම ජීවිතයකට කොයි තරම් වැදගත්වේවීද. අල්හාච් මොහිදිං බෙක්නම් මහා විශිෂ්ට සෞන්දර්යවාදේ කලාකරුවා. අ්‍යයාගමික කලාකරවා. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ දර්ශනය තුළින් බුද්ධානුස්සතිය දම්මානුස්සතිය සංගානුස්සතිය මිනෙහිකරපු ආකාරය හරියක්පූරුයි. ඔබේහිත රාගෙන් කැළඹිලාද, ඔබේ හිත වෛරයින්ං දූෂණය වෙලාද. ඔබේහිතේ මෛත්‍රි කරුණාව නැතුවගිහින්ද. ඔබේසිත ඔබන්ට අවනත නොවී වෙන මාවතක ගමන් කරන්නේද. එලෙසනං මෙන්න ඒ සඳහා සුදිසුම. මෙනෙහි කිරීම ලෝතුරා බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඔබ මෙනෙහි කරන්න. ධර්මය පිළිබඳ මෙෙනෙහි කරන්න. ඔබේ සිත අතරමංවී ඔබට පාලනය කරන්න බැරි තත්වයට පත්වන අවස්ථා තිබේද. ඔබට මේ ජීවන මඟ තුළ මේ ජීවන ගමන තුළ මේ සමාජය තුළ තනිකමක්දනේද. එ තනිකමින් මිදෙර්නටමාවත ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේසිත ධර්මේ මාර්ගයයි. ඒ නිසා බුදුන් සරණගිය ඔබ උපාසකේෙක් බවට පත්වන්නට බුදුන් සරණගිය උපාසිකාවක් බවට පත්වන්නට. නීතියෙන් බැඳීමෙන් තොරවෙච්ච නිදහස් මාවතදිගේ ඔබ ටැවිදගෙනයන්නට ඔබ ගුදුන්ගේ සරණ පතන්න ඔබ ධර්මයේ සරණපතන්න ඔබ සංගයාගේ පිහිට පතන්න මේ ආයාචනය මේ මඟ පෙන්වීම ධර්මෙන් ජීවිතය හැඩගස්වාගෙන ආලෝකෙන් ආලෝකට ලෝතුරා බුදුරජාණන් වහන්සේ කරුණාවෙන් යුතුව මේ ලෝක සත්්‍යයාට මග කියන්න ඔය. මාර්ගය හෙළි පෙහෙළි කරන්න ඔය. ඒ මාවත ඇවි දෙගෙනයාම ඒ මාවත සොයා ගැනීම. ඒ මාවතේ ජීවිතයේ නිවීමට පත්කිරීම අප සතුවන්නේය. අපි ජීවත්වන සමාජ වටපිටාවේ. මෛත්‍රිය නැතිවෙලාද. වෛරය. අනකා සැපත අනෙකාගේ ජයග්‍රහණය ඉවසන්නේ නැති සමාජයක් බිහිවෙලාද. ඔබේ ජයග්‍රහනයට ඔබේ කැපවීමට අනිත් අයගෙන් අකුල් හෙලීම් සිද්ධවන්නේද ඒ මේ ලෝකයේ ස්වභාවයයි. ඒ විතරක් නෙවෙයි කරුණාව දයාව අනුකම්පාව නිර්්ධය ලෙස මේ ලෝකෙෙන් නැතිවෙලා ගිහිල්ලද. ඔට ති නු . ආදරය සෙනෙහස ඔබෙන් ඇත්වෙෙලාගිහිල්ලද. එම ලෝකේ ස්ොභාවයයි. එකී ලෝක ස්වභාවය හඳුනා ගැනීම ජීවිතේක වඩා වටිනාකාරයවන්නේය. කරුණාබර හදවතිංයුතුව ඔබ ලෝකයේ දිහා බලන්න. ඔබට කරුණාබර හදවතිං ලෝකේ දිහා බලන්නට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ආශිර්වාදය ඉස්පර්ශය ඔබේ ජීවිතේයට ලංකරගන්න එවිට. ඔබට පුළුවන් වේවි මේ ජීවන ගමන් මග මේ ජීවන ගමන සාර්ථක කරගන්නට පරදුක්කේ සතයේ සාධුනං හදේ කම්පනං කරෝතීති කරුණා සත්පුරෘෂයන්ගේ හිතේ මේ ලෝකේ යම් තැනැත්තෙකුගේ පුද්ගලයකුගේ දුකක් දැකලා ඔබේ හිතේ යම් කම්පාවක් ඇතිවේද ඒ කම්පාව කරුණාව බවට පත්තේ එ නිසා කරුණාබර් හදිින් ලෝකේ දිහා බලන්න. ඔබ ජීවත්වන වට පිටාවේ සත්‍යය ඇත්ත සමහර ඇත්ත වසාදමන්නට උත්සහ කරාවී. ඒ විතරක් නොවෙයි. ඔබ ජීවත්වන පරිසරේ ඔබේ ජීවිතය පිළිබඳව. ඔබට කලකිරීම් වේදන ඇතිවේවි. ඒ ඇතිවන අවස්ථාවල බුදුරජාණන් වහන්සේගේ ධර්මහිස්සහිපත් කරන්න. ඔබ බුදුන්සරණ යන්න. එපම නක් නොව. ලෝතුරා බුදුරජාණන් වහන්සේ සෞ කෙලෙස්සුන් නසා මාරයා පරාජය කළ දවසාද දවස. එනිසා ලෝකයට ශිවංකර යහපතම ලබාදුන් ලෝතුරු බුදුරජාණන් වහන්සේගේ බුදු සිරිතමෙන්හි කරන්න. බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ පුරාවට ලාබ අලාබ අයස යස නින්දා ප්‍රසංසා ආදිීද්දේ තුළින්. ජීවිතය නොෙක් නො1ෙක් පෙලිම්මලට වේදනාවලට පත්කරනවිට. උපේක්ෂාවෙන් විලදරා ගත්ත ඒ බුදුගුණය එතාදීගුණය ඔබ සිහිපත් කරන්න. මේ ජීවිතයට මගයි, ඔබේ ජීවිත ජයග්‍රහණයට ඔබේ ජීවිතයේ සැනැසීමට මව මගයි. ධර්මයාශිරවාදය. බුද්ධ රත්නයාශිරවාදය මෙනෙහි කරන්න. නත්තිමේ සරණන් අ්ඥං, නත්තිමේ සරණංවරං, නත්තිමේ සරණං අ්ඥං, බුද්ධෝ මේ සරණංවරං එනිසා බුදුරජාණන් වහන්සේගේ. සරණයාම ඔබේ ජීවිතයට ආලෝකේට හේතුවක් බවට පත්වේවි මේ ඔබේ හිතේ ඇති පසුතැවීම ඔේ හි .